දහටේ හම්බන්තොට දිස්ත්‍රික් වාණිජ්‍ය මණ්ඩලයේ දකුණු පළාතේ හොඳම ව්‍යවසායක බවට පත් වුණා සේවාංශෙන් මේ 2018 ආලපාල ගෙවල් වලින් මේ පොඩි පොඩි ප්‍රශ්න ප්‍රශ්න ආවා ඊට පස්සේ 119 ගහනවා එහෙතරම් ගන්නේ කරලා නැහැ මොකද මේ ඔය වගේ පොඩ්ඩක් ඔච්චර ආස කරන මිනිස්සුයෝ නංගින මල්ලේ ඉන්න කියලා දැනගත්තා නම් ඉස්සරින් දැම්ම වෙනම කැටගරි කරලා මේ වස්ති ප්‍රමාණය බලා ගන්න තිබ්බ දැන් ඇත්තටම මතක නැහැ කීයක් කරාද කියලා වැස්සත් එක්ක වැඩ රාජකාරී කරගෙන යනවා ඉතින් ෆයිට් වැඩෙත් යනවා සුදු ගැඩ වැඩෙත් යනවා සවුන්ඩ් වැඩෙත් යනවා එතකොට දවස් 10 නම් දවස් 10න් මේ බාර දෙන්න පුළුවන් කොහොම වැඩ සේවක පිරිස 35ක් වගේ තමයි කලාව නම් 2010 තමයි පටන් ගත්තේ ඉස්කෝල යන දවස්වල ඉඳන්ම සාමාන්‍යයෙන් 6 වසර 7 වසර ඉඳන්ම පුරවන් දින්න චිත්තන් දින්නේ ගොඩක් කැමති මම මුලින්ම පටන් ගත්තේ ත්‍රී වීල් බයික් වගේ පොඩි පොඩි වාහන තමයි. ඉතින් ඉන්නවා ඉන්න සෑම කෙනෙකුටම නවාතම් පහසුකම් කෑම් බීම ඔක්කොම අපි මේ ආයතනයෙම සපයනවා. මුලින්ම ආවට පස්සේ අපි ඩිසයින් එක තමයි ඕකේ කරගන්නේ. අයිබුවන් ඔයාලා මේ එකතු වෙලා ඉන්නේ ශ්‍රී ලංකා ඔෆිෂියල් බස් ඩයරි අපේ YouTube channel එකත් එක්ක. ඉතින් අපි අද ඇවිල්ලා ඉන්නේ රන්නට. රන්න කියපුවම අපි හැමෝටම මතක් වෙන්නේ විකුම් ක්‍රියේෂන්. ගොඩක් දෙනෙක් අපින් ඉල්ලලා තිබ්බා ඒ කියන්නේ බස් එකක් ස්ටිකර් කරන විදිහ එහෙම නැත්නම් විකුම් ක්‍රියේෂන් එකේ වීඩියෝ එකක් කරන්න කියලා. ඉතින් අපි අද ඇවිල්ලා ඉන්නේ අන්නේ ඉල්ලීම ඉෂ්ට කරන්න. ඉතින් වැඩි කතා බහක් නැතුව අපි යන් අපේ වීඩියෝ එක ඉස්සරහට ඊට පස්සේ විකුම් ක්‍රියේෂන් එකේ යාඩ් එක බලමු විකුම් අයියත් එක්ක කතා කරමු. මෙතන වෙන ප්‍රොසීඩිය එක කොහොමද කියන හැම දෙම අපි මේ වීඩියෝ එකෙන් ගේනවා. ඉතින් අපි සුපුරුදු පරිදි අපේ වීඩියෝ එකට යමු. හරි ඔයාලා දන්නවා අපි අද ඇවිල්ලා ඉන්නේ රන්න. එතකොට රන්න කියපම අපිට මතක් ඉන්නේ විකුම් ක්‍රියේෂන් එකට. අමුතුවෙන් අඳුනලා දෙන්න ඕනේ නැහැ. මේ ඉන්නේ විකුම් ක්‍රියේෂන් එකේ නිර්මාතෘ විකුම් අයියා. ඉතින් විකුම් අයියා කොහොමද මේ දවස්වල කොහොමද ඉතින් ජීවිතය ගෙවන්නේ? මේ දවස්වල ඉතින් වැස්සත් එක්ක වැඩ රාජකාරී කරගෙන යනවා ඉතින්. मुन का ඉස්සෙල්ලාම ස්ටිකර් කලාව නම් 2010 තමයි පටන් ගත්තේ. ඉස්කෝල යන දවස්වල ඉඳන්ම සාමාන්‍යයෙන් 6 වසර 7 වසර ඉඳන්ම පුරවන් දින්න චිත්තන් දින්නේ ගොඩක් කැමති. 2010 තමයි මම ඕලෝල් කරලා ඉස්සෙල්ලාම පොඩියට කුඩෝලේ මුලින්ම පොඩි වැඩක තමයි කඩයක් ඕපන් කරගත්තේ. හරි එතනින් පටන් ගත්ත දේ අද මේ විකුම් ක්‍රියේෂන් එක දක්වා පියරෙන් පියර ආවා. අපි ඒ ගැන තව ඉස්සරහට කතා කරමු. ඉතින් අයියේ එතකොට ඔයාලට මේ මුලින්ම බස් ස්ටිකර් කියන එක අයියාගේ ඔළුවට ආවේ කොහොමද හිතට ආවේ කොහොමද ඉස්සෙල්ලාම අපේ මාමා අපේ අම්මගේ මල්ලි තමයි ඉස්සෙල්ලාම ස්ටිකර් කරේ බස් ස්ටිකර් කරේ අපි පොඩි දවස්වල ඉඳන්ම අය බස් ස්ටිකර් කරා මම මුලින්ම පටන් ගත්තේ ත්‍රී වීල් බයික් වගේ පොඩි පොඩි වාහන තමයි ඒවා කරගෙනම 2010 තමයි මම ඉස්සෙල්ලාම දකුණට ආවේ දකුණට ඇවිල්ලා ඊට පස්සේ ත්‍රී වීල් හැදගෙන ඉඳලා බස් මුදල් දැකලා ඉවරලා මාමගේ වැඩක් දැකලා එහෙම තමයි ඉස්සෙල්ලාම රජපක්ෂ බස් එකක් තමයි ඉස්සෙල්ලාම හැඩ කරේ මුලින්ම පොලිස් ඩිජිටල් එකක් ගැහුවේ 2004 2004 තමයි ලංකාවේ ඉස්සෙල්ලාම පොඩි ජීවිතේ මාමයි මමයි කරේ ඊට පස්සේ ආයෙත් අවුරුදු 7ක් විතර ගියාට පස්සේ තමයි ඒ රාජපක්ෂ බස් එකම අපේ ජමි මාත්‍යයි පියංකර මාත්‍යයි ඇවිල්ලා කියලා මේ අපි අලුත් වැඩක් කරමු කියලා අවුරුදු 4 පස්සේ තමයි ආයෙත් මම පටන් ගත්තේ ඊට පස්සේ තමයි ඔය ස්ටිකර් කලාව දිගින් දිගටම ලස්සන වෙලා වැජිබිලා හරි අපි මේක ඇතුළට ආපුවාම අපිට පේනවා විකුම් කියන සුන්දර මිනිස්සෙක් තමයි මේ ස්ථානය පවත්වාගෙන යන්නේ. ඉතින් අයියේ ඔයාගේ ඇඟ ඇතුලේ තියෙන හැකියාව ඒ කියන්නේ මේ ඩිසයින් කිරීමේ හැකියාව අයියා මොන වගේ පැති වලට විහිදුවලා දිනවද මේ වෙනකොට? අත්තරම දැන් අපේ මල්ලිට බාර දීලා දිනවා බෝට්ටු ස්ටිකර් ඒ පැත්ත लोरी अनम लोरी कार अनम लोकोटम करांगिया इस तरह दें नमूद दें बस कैसे आते क्या दें मैं आपी बारह घंटा दिन गाना आते क्या वैन वैन वाला जम्मू इन्ना टाइम में अग्नि तीव्र आती है
මොකද දවස් බස් එක දාපු ගමන් දවස් ගියෙන් ගන්න පුළුවන්ද මේ දවස් ගියෙන් දෙන්න පුළුවන්ද එහෙම කිලි ඉතින් අපිත් ඉතින් අලුත් බස් එකක් ආව සාමාන්‍ය දවස් 3න් 4න් ගහනවා පරණයක් ආවොත් ඒ වැඩ තියෙන විදියට තමයි කාලේ යන්නේ ඒකින්ද අර මේ වෙන වැඩත් දැන් මේ බස් මේ කේස් එකත් එක අනිත් වැඩ කොහොම මගහැරලා තියෙන දැන් මේ හරි සරණ ඉගෙන වැඩිපුරම දැන් කරන්නේ බස් කියන එක තමයි අදහස් කරන්නේ ඔව් එතකොට අයියේ දැන් ඔයා මේ ස්ටිකර් මේ ශේෂ්ත්‍රයට ඇවිල්ලා පටන් ගත්තු කාලේ ඉඳන් කියන්නේ අද මේ 2020 අග වගේනේ මේ අග භාගයේ වෙනකොට කොපමණ බස් ප්‍රමාණයකට අයියගේ හැකියාව එහෙම නැත්නම් ස්ටිකර් ගහලා තියෙනවද අපි සාමාන්‍ය භාෂාවෙන් කියහොත් කොච්චර ස්ටිකර් ප්‍රමාණයක් ගහලා දිනවද බස් වලට ඒක ඇත්තටම ගන්නේ කරලා නැහැ මොකද මේ ඔය වගේ පොඩ්ඩක් කොච්චර ආස කරන මිනිස්සු නංගින මල්ලේ ඉන්න කියලා දැනගත්තා නම් ඉස්සරින්දම්ම වෙනම කැටගරි කරලා මේ බස් ටි ප්‍රමාණය බලා ගන්න තිබ්බ දැන් ඇත්තටම මතක නැහැ කීයක් කරාද කියලා මේ වෙනකොට එතකොට අයියේ දැන් තව දෙයක් තමයි අපිට කියන්නේ අපි ගිහම දකින්න දෙයක් තමයි එතකොට අපිට අම්මෝ විකුණු ක්‍රියේෂන් එකට දාපුවාම කාලයක් ගත වෙනවා බස් එක ගන්න අමාරු වගේ කතා ගොඩක් තියෙනවා විකුම් එකට බස් එකක් දැම්මට පස්සේ ඒ ටු ඉසෙට් ඉවර කරලා මේකෙන් එළියට ගන්න කොච්චර කාලයක් වැය වෙනවද ඒක මෙහෙමයි දැන් හැම මුදාලි කෙනෙක්ටම මේ වැඩේ වෙන්නේ නැහැ මොකද සමහර කට්ටිය මේක මේ මැනේජ්මන්ට් කරගෙන යනවා මේ ටික කර ගන්න ඕනි කියලා සමහර කට්ටිය ඇවිල්ලා තමයි ස්ටිකර් ටික විතරයි ගහන්නේ නැත්තරම ස්ටිකර් ටික ගහලා ඉවරනකොට තමයි ඔන්න මේ කුමල්ලි ලයිට් ටිකක් ගහලා දෙන්න පුළුවන්ද කියලා අහනවා ඊට පස්සේ ඒ ටික ගහලා ඉවරනාට පස්සේ ආයිත් අහනවා මේ කුසන් වැඩ ටික කරලා දෙන්න පුළුවන්ද කියලා ඊට පස්සේ ඒ ටික ඉවරනාට පස්සේ අහනවා ආයිත් සෙට් බෆල් ටික කරලා දෙන්න පුළුවන්ද කියලා එහෙම වුණාට පස්සේ තමයි අර කාලයක් මේ වැඩි කාලයක් යන්නේ ආපු ගමන්ම අපිට විස්තර ටික දීලා අපේ වෙනම කොළ වෙනම ෆීල් කරලා තියෙනවා අවශ්‍ය වැඩ කටයුතු අපි බාර ගන්නකොට ඒ ටික මාක් කර ගන්නවා ආපු ගමන්ම මේ වැඩ ටික අපිට බාර දුන්නා නම් කුසන් වැඩෙත් යනවා ලයිට් වැඩෙත් යනවා සුදු වැඩෙත් යනවා සවුන්ඩ් වැඩෙත් යනවා එතකොට දවස් 10 නම් දවස් 10න් මේ බාර දෙන්න පුළුවන් ඔක්කොම වැඩ ටික කරා මම මේ ඊයේ පෙරේදා ජගත් මහත්තයාගේ බස් තුනක් කරා දවස් 14යි බස් තුනටම ඒ කියන්නේ සුදු යකඩ සවුන්ඩ් කුසන් වැඩ ලයිට් ස්ටිකර් ඔක්කොම දවස් 14න් බස් තුනම මේ බාර දුන්නා අයි එතකොට දැනට ලංකාවේ මොන ප්‍රදේශ වලින්ද විකුම් ක්‍රියේෂන් එක වාගෙන ඇවිල්ලා තියෙන්නේ දැනට දෙවුන්දර දුරේ ඉඳන් පේදුරු දුර දක්වා සෑම වාහනයක්ම අලංකරණය කරලා තියෙනවා අයි කියන්නේ මුළු ලංකාව පුරාම විකුම් ක්‍රියේෂන් කියන නම විහිදලා තියෙන්නේ විහිදලා තියෙන්නේ හරි සරලවම ඒක තමයි උත්තරේ හරි එතකොට අයි මට දැන් අයියගේ උත්තරෙත් එක්ක තමයි මම මේ ප්‍රශ්නේ අහන්න හිතුවේ මට දැන් පහළ පේනවා වවුනියා බස් එකක් ඒ වවුනියා බස් එකේ හිමිකරු දිනපතා මෙහෙ යන්න එන්න ඕනේ නේද දැන් බස් එක මෙහෙ දැම්මඩ පස්සේ එයා කොහොමද මේක මැනේජ් කරගන්නේ මෙහෙමයි දැන් අපිට විස්තර ටික අපි ආපු දවසේම විස්තර ටික ගන්න ඕකෝම ඇවිල්ලි වෙලා සමහර කට්ටිය බස් එක දාලා වැඩි වුණාට පස්සේ කෝල් එකක් දුන්නාට පස්සේ එනවා සමහර කට්ටිය ඉතින් ඉන්නවා ඉන්න සෑම කෙනෙකුටම නවාතම් පහසුකම් කෑම් බීම ඔක්කොම අපි මේ ආයතනෙම සපයනවා හරි එතකොට රන්නට ආවා කියලා එයාට මේ විතර හිටියා වගේ තමයි පහසුකම් සියල්ල සපයනවා අනිවාර්යයෙන් එතකොට අයි විකුම් ක්‍රියේෂන් එකෙන් ප්‍රධාන වශයෙන් මොන වගේ සේවාවන්ද ලබා දෙන්නේ ස්ටිකර් වලට අමතරව ස්ටිකර් ද සාමාන්‍ය බස් රථයක් ගෙනාවොතින් ඒ හිමිකරුට අවශ්‍ය සීලුම සේවල් මේ මාතෙනින් ලබා දෙනවා ඒ කියන්නේ සවුන්ඩ් ටිකර් සවුන්ඩ් වැඩ වුණා සවුන්ඩ් වැඩ අවුට්ඩෝර් ඩීජේ වුණා අවුට්ඩෝර් ඩීජේ සුදු යකඩ වැඩ ටිකර් අවශ්‍ය සුදු යකඩ කර්ටන් ලයිට් ඔයා අපි හදපු බස් සෑම දෙකම සෑම මේ හිමිකරුට අවශ්‍ය සීලුම පහසුකම් අපි ලබා දෙනවා. අයිය දැන් ඔයාගෙන් සර්විස් එකක් අරගෙන ගියපු බස් එකක් හදිස්සි අනතුරකට ලක් වෙනවා. එහෙම නැත්නම් අයියගේ සර්විස් ස්ටිකර් ගහලා ඉවරුනා කියන්නකෝ. ඊට පස්සේ මොකක් හරි දෙයක් ඕන වුණොත් ඒ සර්විස් එක අයිය කොහොමද දෙන්නේ? ආෆ්ටර් සර්විස් එක කියලා අපි කිව්වොත් ඒක ඇත්තටම අපිට සනිකව කරන්න පුළුවන් වැඩක්. මොකද ඩිසයින් එක කලුතෙන් හදනවා වගේනේ අපේ පදු බෝට්ටෝක් එක අපේ අපි සේව් කරලා තියෙනවා වෙන ෆයිල් කරලා තියෙනවා අපිට කෝල් කරලා උදේ આવතින් සාමාන්‍යයෙන් ඩැමේජ් ටික ගහගෙන හවස වෙනකොට අපි එළියට දානකොට දැන් මෙතන නැවතලා තියෙනවා වගේ නෙමෙයි නේද වාසිය දුවන්න ගත්තට පස්සේ කො මේ හයර් බුකින් දාගෙන තියෙනවා නැත්නම් රූට් එක යද්දී රූට් එක ඒ කියන්නේ ටයිම් කපා ගන්න බෑ ආපු ගමන් ඒක සෙනිකෝ අපි වැඩේ ඉවර කරලා දෙනවා දැන් අපි කුම් ක්‍රියේෂන් ආයතනය ඇතුළේ ගැන කතා කරමු එතකොට අයියේ මේ විකුම් ක්‍රියේෂන් කියන ෆැමිලි එක ඇතුලේ සාමාන්‍යයෙන් සේවක මණ්ඩල කීයක් වගේ ඉන්නවද දැනට
දැන්ට සේව පිරිස 35ක් වගේ තමයි. එතකොට අයියේ දැන් මම බස් එකක් ගන්නවා. අරගෙන මට බස් එක ෆුල් ඩිසයින් ස්ටිකර් කරලා ඩිසයින් කරලා මට ගන්න ඕනේ. එතකොට මම බස් එක මෙතෙන්ට බාර දුන්නාට පස්සේ අයියාගේ ක්‍රියාවලිය කොහොමද වෙන්නේ ස්ටෙප් බයි ස්ටෙප් අපිට කියන්න. මෙහෙම සමහර කට්ටිය අපිට ඇත්තරම අපිට ඕන ඩිසයින් එකක් දාලා අලුත් ඩිසයින් එකක් දාලා හදලා දෙන්න බස් එක බාර දෙනවා සම්පූර්ණයෙන්ම. සමහර කට්ටිය කරපු එකකට ආස හිතිලා පොඩි පොඩි වෙනස්සම් කරලා මේ කරලා දෙන්න කියලා කියනවා. මුලින්ම ආවට පස්සේ අපි ඩිසයින් එක තමයි ඕකේ කරගන්නේ. මොකද ඩිසයින් එක නැතුව අපිට මුකුත් කරන්න බෑ. ඒ කියන්නේ අපි අලුත් බස් දැන් දැන්නේ මේ අසලෙන් අලුත් බස් පොඩ්ඩක් අර කොරෝනා කේසින් දැන් නැත්නම් නැත්නම් අලුත් බස් තමයි ඔක්කොම අරන් ඉන්නේ. මේ ආවට පස්සේ ඩිසයින් ටික බසීමිය ඉන්නකොටම එයත් එක්කම අපි කතා බහ කරලා එයාගේ අදහසත් අරගෙන අපි ඩිසයින් එක හදලා ඒවලෙම පෙන්නනවා. පෙන්නලා ඊට පස්සේ වැඩ ටික කරගෙන යනවා. මුලින්ම ස්ටිකර් ටික තමයි මේ කරගෙන යන්නේ. ඊට පස්සේ තමයි ලයිට් වලට ස්ටිකර් ලකර ගහලා ඉවරව පස්සේ ලයිට් වැඩ ටික පටන් ගන්න. ඒ අතරට කුසන් වැඩ ටිකත් අපි කරගෙන යනවා. කුසන් වැඩ ටික එලියින් කරගෙන දැන් කියන්නේ අපි වෙනම මේ කරගෙන යන්නේ තියෙන එයා සුදු යකඩ ටික වුණා. සුදු යකඩ ටිකත් ඒ බස් එකේ ස්ටිකර් කරන කාලය තුලම සුදු යකඩ වැඩ ටිකත් කරගෙන යනවා. එතන සවුන්ඩ් වැඩත් ඒ වගේ සෑම වැඩක්ම මේ එකට පටන් අරන් එකටම කරගෙන යනවා. මේ පොඩ්ඩක් අර පරක්කු වෙන ලයිට් වැඩ ටික විතරයි. ලයිට් වැඩ ටික කරන්න මොකද මේ බස් එකේ ලකර ගහලා සම්පූර්ණ වැඩ ඉවර වෙන්න ඕනේ ලයිට් වැඩ ටික පටන් ගන්න. එතකොට අයියේ මං වගේ මේ බලන්න ඇඩක් අහන්න ඉතනෙදි මේ විකුණු ක්‍රියේෂන් කියන ව්‍යාපාරය පටන් අරගත්තට පස්සේ මේ ව්‍යාපාරයෙන් ලැබුණු ජයග්‍රහණ මොනවද අයියේ? ඇත්තටම ජයග්‍රහණ කියන්නේ සාමාන්‍ය අවුරුදු 10 ඇතුළත කරපු බස් ටික ඔක්කොම මම කිව්වට වඩා නෑ. ඉතින් අපිට නංගිල මල්ලා කියන දේවල් තමයි අපි කියන්නේ. මේ හොඳම බස් 10 හිට් වෙලා තියෙනවා හැමදාම අවුරුදු 10 අතරදෙම. ඒ අතර තාම කිසිම කෙනෙක්ගේ බස් එකක් තාම ආවේ නෑ. 9ටවත් 8ටවත් එහෙම මේ ඇටැක් එකටවත් මේ එකෙන්ස් එකටවත් කියනෝ නෙමෙයි. තවත් 2018 අපේ හම්බන්තොට දිස්ත්‍රික් වාණිජ මණ්ඩලයේ දකුණු පළාතේ හොඳම ව්‍යවසායකයා බවට පත් වුණා සේවාංශෙන් මේ 2018. අයියේ අපි පොඩ්ඩක් ඔයාගේ අතීතයට යමු. ඔයා ඉස්සරමයි මේ ආයතනයේ පටන් අරගෙන අද දක්වා ගමන ගැන අයියට මොකද කියන්න තියෙන්නේ? ඇත්තටම ඉස්සලාම මම රන්නට ආවේ සුළු ගාණක් අතේ තියාගෙන. ඒතකොට shop එකේ රුපියල් 1500 2000 වගේ තමයි ස්ටිකර් තිබ්බේ. මොකද ලොකු ලොකු මේ දැන් කරන වගේ බස් ස්ටිකර් කරන්නේ නැහැ. මේ ත්‍රිවිල් එක බයික් එකක් තමයි කරන්නේ. ඒකත් ඉතින් ආවට පස්සෙ තමයි රුපියල් 1500ක් අරගෙන මාතර ගිහිල්ලා බරුටිය ගෙනල්ලා පොඩියට මැච් එකක් ගහගෙන ගිය ඊට පස්සේ උතන ටික කාලයක් කරගෙන යනවා. අවුරුදු එකමාර දෙකක් කරගෙන යනකොට මොකද මේ ඉස්සෙල්ලත් අපි කිව්වා මේ ත්‍රිවිල් හැඩ කරන විදිය දැකලා තමයි බස් ටික ටික අයිටම් ටික ගහගෙන ආවේ. ඊට පස්සේ එතනම ටික කාලයක් කරගෙන යනවා. ශබ්ද වැඩි. අපි දැන් රෑත් එක දැන් බස් එක දවස් පාට ගත්තා නම් ඒ දවස්වල මේ අපි දැන් ඉන්න වගේ සේක මඩුල්ලක් නැහැ. අපි දෙන්න තුන් දෙනාත් එක තමයි කරන්නේ මේ රෑත් එක වැඩයි. මොකද මේ දැන් වගේ ඉතින් ඇත්තරම දැන් නම් ඇත්තරම මිසු පුරුදු වෙලා තියෙනවා. දැන් මේක මේ බස් අලංකරණය කරන්න මෙච්චර කාලයක් යනවා. මේ මිනිස්සු හැඩ ගහලා ඉන්නේ දැන් මාසයක් නෙමෙයි මාස දෙකක් තිබ්බත් කමන්නේ. කොහොම හරි වැඩේ ලස්සන කරගන්න ඉතින් ඒ දවස්වල එහෙම නෙමෙයි. දැන් බස් එක නාපු ගමන් දුවන්න තමයි ඒ දවස්වල මිනිස්සු ට්‍රයි කරන්නේ. ඒකින්ද ඔය රෑත් එක වැඩ කරන හින්දා මේ ආලපාල ගෙවල් වලින් මේ පොඩි පොඩි ප්‍රශ්න ප්‍රශ්න ආවා. ඊට පස්සේ 119 ගහනවා එහෙම. ඊට පස්සේ එතර ඇතරම මේ රන්නේ කරගෙන යෑමට ගොඩක් අපහසු වුණා මේ ප්‍රශ්නත් එක්ක. ඊට පස්සේ අපේ ආලුවෙක් තමයි ආතකල ඉඳම මට සෙට් කරලා දුන්නේ මේ වැඩේ කරගෙන යන්න කියලා. ඇත්තට මෙතනට ගියාට පස්සේ ලොකු වෙනසක් වුණා. මෙතන දැන් අපිට දැන් ඉස්සෙල්ලා රන්න මම shop එක කරද්දී බස් දෙකක් තුනක් වගේ තමයි දාගන්න පුළුවන්කම ඉඩ කඩ තිබ්බේ. අතන බස් සාමාන්‍යයෙන් 20ක් 30ක් විතර දාගන්න ඉඩ තිබ්බා. එතනත් ඊට පස්සේ අවුරුදු එකමාරක් දෙකක් යද්දී එතනත් ඒ වගේම ගැටලු ටිකපත් වුණා. මේ මේ කියන්නේ පාර ට්‍රැෆික් එක වැඩි, මේ පොලිසියෙන් ඇවිල්ලා කරදර කරනවා අරහින්. ඊට පස්සේ තමයි මටම තියලා අපේම ආයතනයක් මම රන්නගරට ඇවිල්ලා 2017 මගේම කියලා ආයතනයක් මේ විදිහට ඕපන් කරලා ව්‍යාපාරය පවත්වාගෙන ගියා.
හරි ඕකයි අපි කතා කරන හැම තැනකම තියෙන පොදු ප්‍රශ්නය කවුරු හරි කෙනෙක් තනියම නැගිටින්න උත්සාහ කරනවා නම් කවුරු හරි කපුලෙන් අදිනවා අපි ඒවා නම් ඉවසගෙන ඉස්සරහට යන එක තමයි කරන්න ඕනේ අයියේ මේ දැන් අපේ කතාබහ අවසාන අදියරේ තමයි අපි මේ ඇවිල්ලා ඉන්නේ විකුම් ක්‍රියේෂන් ආයතනයේ එහෙම නැත්නම් විකුම් අයියගේ ඉදිරියට වෙන්න තියෙන දේවල් මොනවද මොන වගේ වෙනස්කම්ද ඒ කියන්නේ මොනවද ඉදිරියට වෙන්න තියෙන්නේ අයියේ ඇත්තටම ව්‍යාපාර ආයතන නම් ව්‍යාප්ත කිරීමට අදාසක් නැහැ තියෙනවා ඉතින් අලුත් අලුත් වැඩ ටිකක් බලමු ඉතින් පස්සේ හරි ඉව රහස් නුව කියන්නේ නැහැ කාටවත් ඒක කිව්වට පස්සේ කොපි කරනවා හරි හරි අපි බලමු ඉස්සරහට බලමු මොකද වෙන්නේ කියලා අපි තුන් ක්‍රියේෂන් එක ගැන හැගහගෙන ඉන්නේ කතා බහ සමාප්තිය කියන්නේ අදට සමාප්තිය ඇවිල්ලා තියෙන්නේ අපි ආයෙත් එනවා අයියට කවුරු හරි මේ වෙලාවේ විශේෂයෙන් මතක් කරන්න ඕනේ කට්ටිය ඉන්නවද ඒ කියන්නේ එදායි නම් අද වෙනතුරු අයියට උදව් කරපු අය ඔව් ඉස්සලාම දෙමාපියෝ මතක් කරන්න ඕන අම්මා තමයි මුලින්ම පොටර එක කරන් දුන්නේ වැඩේ කරගෙන යන්න මොකද පොටර එකක් අපි ස්ටිකර් කට් මැෂින් එක එතින් තමයි ඉතින් ඇත්තටම ගමන ආරම්භ වුනේ ඊට පස්සේ අපේ මාමා අනිවාර්යයෙන්ම සී කරන්න ඕන දැන් දැන් ජීවිතුන් අතර නෑ දැන් අවුරුදු 6ක් විතර වෙනවා නැති වෙලා ඊට පස්සේ මට රන්නට එන්න උදව් කරා ඩිලංකා අපේ ආදරේට කියන්නේ චූටි කියලා එයා හරහා තමයි රන්න නගරට ආවේ මේ ඊට පස්සේ අපේ මට මැෂින් එක ගන්න ගොඩක් උදව් කරා LOC ආයතනයේ අපි සමිත මහත්තයා ඒ වගේම අපේ ලංකා බැංකුවේ ධම්මික මහත්තයා චානු මහත්තයා ගොඩක් අපිට උදව් කරා මේ දැන්ටත් ඒ වගේමයි විශේෂයෙන් කියන්න ඕනේ ඉතින් බිරිඳත් එක්ක තමයි ඉතින් බිරිඳ තමයි හැම වෙලේම පිටිපස්සෙන් හිටී ඉතින් අපිට විකුම් අයියා මුණ ගැහෙන්න අඩිතාලම අද අපිට දාලා දුන්නේ ජයගුරු අයියා මම ඊටම ආදරෙන් ජයගුරු අයියව මතක් කරනවා ඒ වගේම ගොඩක් ස්තුතියි අපිට එහෙම සම්බන්ධ කරලා දුන්නට ඊට පස්සේ විකුම් අයියා ඔයා ජයගුරු අයියගේ එක කෝල් එකකින් හරි අවුලක් නැහැ මල්ලි ඔයා එන්න රන්නට ඇවිල්ලා අපි වීඩියෝ එක කරමු කියලා අපිට يعني අපිට පසුතැවෙන්න කිසිම හේතුවක් ඇති කරන්නේ නැතුව ඊටම සුළු වෙලාවකින් මේ අවස්ථාව අපිට ලබලා දුන්නා ඉතින් ඒකට ගොඩක් ස්තුතියි අයියේ ඉතින් අයි මම අයියට සුබපතනවා මේ විකුම් ක්‍රියේෂන් ආයතනයේ තව වැඩි දියුණු වෙලා කරගන්න පුළුවන් වෙන්න කියලා මම සුබපතනවා ඒ වගේම අපි දැන් මේ වීඩියෝ ඉවරුණාට අපි ආයෙ විකුම් ක්‍රියේෂන් එකේ බස් එකක් ෆුල් ස්ටිකර් කරන හැටි ඒක පිළිවෙලට A to Z වීඩියෝ එකකින් අපි හමු වෙමු ඉතින් අයිබෝන් අයියේ ගොඩක් ස්තුතියි අපිට මේ අවස්ථාව ලබා දුන්නට ගොඩක් ස්තුතියි මල්ලා දෙන්නටත් ගොඩක් දුර ඉඳලා අපි ඔබලන් ඇවිල්ලා වීඩියෝ එකක් ඔයගේ වීඩියෝ එකක් කරලා वीडियो करना अवस्था लगा दूंगा।